Shield. ලංකාදීපේ වාර්තා කරනවා හදිසි නීතිය යලි පනවයි කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී ඇති බලතල මත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය පනවා ඇති බව වාර්තා වෙනවා. රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම මහජන ආරක්ෂාව සහ මහජනතාවට අත්‍යවශ්‍ය සැපීම් ලබා දීම සඳහා ජනාධිපතිවරයා මෙම පියවරගෙන ඇති බව ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කරනවායි කියලයි පුවත්පත කියන්නේ. ඉතින් කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේදීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් සිය සංගමයේ අප්‍රසාදය පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවතින බවයි. හදිසි නීතිය පැනවීම මගින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා. ඉතින් මෙවන් අවස්ථාවක හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව තමයි මම සංගමයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. ඉතින් කෙසේ වෙතත් හදිසි නීතිය පනවා මේ දීර්ඝ කාලයක් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට රිසිසේ පවත්වාගෙන යන්නට හැකියාවක් නැහැ. ලංකාවේ පවතින ආවෝ නීතිය අනුව හදිසි නීතිය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත විය යුතුයි. එය මාසෙන් මාසයට අලුත් කරගෙන පවත්වාගෙන යා යුතුයි. ඉතින් මේ රජය පත්වීමෙන් නික්මිතිව එකවරක් හදිසි නීතිය පනවනු ලැබුව ඔබට මතක ඇති. මිරිහානේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේ ඉදිරිපිට සිදු වූ ඒ උද්ඝෝෂණය නික්මිතිව හදිසි නීතිය පනවා ඉතාමත් කෙටි කාලයකදී, ඒ කියන්නේ පැය මට මතක විදිහට 48ක් වගේ ඇතුළතදී ඒ හදිසි නීතිය ඉවත් කරගන්නට කටයුතු කළා. ඉතින් හදිසි නීතිය පනවනමයි කියන්නෙම ජාත්‍යන්තරය තුළ අප යළිත් අපකීර්තියට පත්වන්නා වූ තත්ත්වයක්. ජනතාවගේ ප්‍රකාශනයේ සහ භාෂණයේ අයිතීන් උල්ලංඝනය කොට ජනතාව දඬු අඬුවකට යටකිරීමක්, එහෙම නැත්නම් කළු සපත්තුවකට පාගා දැමීමක් මේ හදිසි නීතිය පැනවීම තුළින් මුළු ලෝකයටම ලබා දෙන්නා වූ පණිවිඩය බවට පත්වෙනවා. ඉතින් අද සිට බොහෝ උද්ඝෝෂණ පවත්වන්නට සිදුවන්නේ, විරෝධතා පවත්වන්නට සිදුවන්නේ මේ හදිසි නීතියට නතු වීම. ඉතින් යම්කිසි ආකාරයකින් ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාවගෙන් සාතිශය බහුතරය මේ උද්ඝෝෂකයන් අරගලකරුවන් සමග සිට ගැනීම හේතුවෙන් සහ අධිකරණයේ ඉතාමත් ස්වාධීන තීන්දුව තීරණ ලබා දීම හේතුවෙන් හදිසි නීතියකට යාම පිළිබඳව රජය කල්පනා කළා වන්නට පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි හදිසි නීතිය පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ.